අපි මේ සන්ධානය හැදුවේ පවුලක් රකින්න කුමාරයෙක් රකින්න නෙවෙයි. Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළත් නවසන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පාර්ශව අද පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වුණා. උත්සවය පැවැතුණේ බත්තන මුල්ලේදී. පොදුජන එක්සත් පෙරමුණ නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන අතර එම නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කර තිබෙනවා. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, ඩග්ලස් දේවනන්ද යන අමාත්‍යවරුන් ඇතුළු 21 දෙනෙකු නායකත්ව මණ්ඩලයට ඇතුළත්. පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ධුරයට පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතායි. භණ්ඩාගාරික ධුරයට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා එහි අනුශාසකයි. අද දේශපාලන පක්ෂවල නායකයින් පවත්වාගෙන යනුමන කිචන් කැබිනට් අපේ නෑ. කිචන් දේශපාලන මණ්ඩල නෑ. තීරණු ගන්නේ මේ නායකත්ව මණ්ඩලය. අපි මේ සන්ධානය හැදුවේ පවුලක් රකින්න කුමාරයෙක් රකින්න නෙවෙයි. ලංකා ශ්‍රී ලංකාවේ දේශපාලනේ පිළිලයක්ව පැවති තියෙන පවුල් දේශපාලනය අවසන් කළ යුතුමයි. පවුල් දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වෙච්ච හානිය, ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාපාරයට වෙච්ච හානිය කියලා නිම කරන්නට බෑ. අද පෝස්ටර් ගහනවා ආදරණීය අහවලා කියලා. තාත්තට ආදරණීය පුතෙක් වෙන්න ඇති, අම්මට ආදරණීය පුතෙක් වෙන්නට ඇති. හැබැයි අපට ආදරණීය පුතෙක් නෙවෙයි. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපි ඒකමතික තීන්දුවක් අරන් තියෙනවා. දැනට තරඟ බිමේ ඉන්න අපේක්ෂකයන් අතුරෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ සහයෝගය ලබා දෙන්න. ඒ තීරණය තමයි සන්ධානයේ තීරණයක්. එතුමා නොහිටින්නට මේ රට බංග්ලාදේශයක් බවට පත් වෙනවා. ඒක අමතක කරන්න එපා. ඔය පක්ෂවල කිසිම පවුලට අයත් නොවන අයට පුළුවන් වුණාද තමන්ගේ දක්ෂතාවයන් අනුව දේශපාලනේ තැනක් ලබා ගන්න, පදවියක් ලබා ගන්න? එනිසා අපි මතයක් හැටියට තීන්දුව කළා තියෙනවා මේ සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අපේ ප්‍රගතිශීලීන් සියලු දෙනාම මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දිය යුතුයි කියලා අපි තීන්දුව කළා තියෙනවා. මිත්‍රවරුනි, අපි ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරන්න ඕන කරන සියලු අංශ තියෙනවා. අපි කොහෙවත් කාගෙවත් කොන්තරත්කාරු නෙවෙයි. අපිට පේනවා අපේ අදහස දරන සමහර අය කොන්තරත්කරුවන් ඇටේ දීපත් වෙලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරනවා. අපි මේක පිළිකුලෙන් බැහැර කරන්න ඕන. පොදුජන එක්සත් පෙරමුණේ නව වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.